දින 23ක් වසා දැමූ බුලත් සිංහල වේයංගල්ල ගම්මානයේ කොවිඩ් රෝගීන් 289ක් වාර්තා වේ. කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝග ව්‍යාප්තිය ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ අතර බුලත් සිංහල වේයංගල්ල ගම්මානයේද ඒ අතරට එක් වූයේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම තුලයි. එම නිසා පසුගිය දෙසැම්බර් මාස 14 වනදා සිට වේයංගල්ල ගම්මානයේ රජය විසින් හොදකලා කෙරුණු අතර මේ වන විට දින 23ක් ගත වී ඇතත් අද දින සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 247ක් තුළින් කොවිඩ් රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන ඇත. මේ වන විට අවස්ථා 9කදී PCR පරීක්ෂණ 1305ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 72ක් සිදුකර ඇති අතර ඉන් 384 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන ඔවුන්ව අදාළ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඉන් PCR පරීක්ෂණ තුළින් 29% ප්‍රතිශතයක්ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 28% ප්‍රතිශතයක්ද කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වීමත් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත මරණ 3ක් වාර්තා වීමත් මෙම ගම්මානයේ හුදකලා කිරීමට හේතු වී ඇති බවත් මෙම හුදකලා කිරීම නිසා වේයංගල ප්‍රදේශයේ ජනතාව මෙන්ම අවට ගම්මාන කිහිපයක ජනතාව මින් පීඩාවට ලක්ව ඇත. මීට අමතරව අගලවත්ත හා බුලත්සිංහල පොලිසිය විසින් පොලිස් බල ප්‍රදේශයේ මුර සංචාරය කරන අතරතුර අහඹු ලෙස පුද්ගලයන් කිහිප දෙනෙකු හඳුනාගෙන මෙම පුද්ගලයන් මෙම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද කටයුතු සිදු කරා.